තුවාල වෙලා මනාව තිබුණේ නැහයෙන් ලේ ටිකක් ගියා ඊට පස්සේ තමයි මම දුවගෙන පාරට ගියේ පස්සේ ගියා ගියාට වෙනක් උනේ මගේ පුතා හරියට හිතා ගන්න බැරි දේවල් කිව්වත් අර බෑග් එකට අහුවෙන් දැති කොන්ද දිහා බෑග් එකේ වතුර බෝතලේ පිගම් තියෙනවා මේ මෙඹරිලා අදටත් තියෙනවා මම ඒවා පරිස්සම් කරලා සමහර විට අර බෑග් එක එක ඔළුවට එහෙම හිර වුණාද නැහැ මොලේට ලේ බහැලා කියලානේ කිව්වේ දෙක ශ්‍රේණියේ ඉද්දී දැන් ඒ නැති වෙන මේවක වෙද්දී ඊට කලින් තිබුණ විභාගෙත් යාට හැම එකකටම 100න් 100 දෙමුණා එහෙනම් එතකොට මම හිතන්නේ මට මතක ඉදියට විෂයන් හතරක් විතර තමයි තියෙන්නේ ඒ විෂයන් හතරටම මේ 100න් 100 තිබුණා දවස් දෙකක් ඉස්සරහට ටීචර් නිමාඩු තියනවානේ මේ මට ආයේ ඔයාව දකින්න වෙන්නේ නැහැ කියන කතාව ඒලයි මිසුත් එක්ක කියලා තිබුණා මම එදා බයිසිකලිය අරන් වැඩට යන්න යනකොට බයිසිකලිය උලන්නේ ඕන් අද අරයා එනවා එහෙම අපි කී කී අපි ගෝදුරට කියනවා ඉස්සර එහෙම කියනකොට ඉස්සර එයාගේ පේමතිය අද දන්නේ නැහැ මේ නැති වෙලා ආයේ මෙහෙම ඉපදිලා තියෙන්නේ එහෙම කියලා මේ ගෙදරින් මම යනවා අම්මා තාත්තා අයියා මම දුව ගවේෂා කෙටි අත්සනකුත් තබලා වයස අවුරුදු 7ක පුංචි ලදෙරියක් තමන් මිය යනවා යයි පෙරතියාම හැඳිනගෙන ඒ නමින් ගවේෂා ගවේෂා පිළිබඳවයි ගවේෂණාත්මක හෙළිදරව්ව අද ඔබත් එක්ක ගවේෂා පිළිබඳව හොඳින්ම දන්න ඇයගේ ආදරණීය අම්මා ඉන්නවා අපිත් එක්ක අම්මේ මොකද්ද ඔබේ නම ලලිතා පද්මිනි ලලිතා පද්මිනි අම්මේ අපි කැමති ගවේෂා ගැන කතා බහ ආරම්භ කරන්න කොහෙන් පටන් ගන්නද මට හිතා ගන්න බැහැ මගේ දුව පුතා හම්බෙන්න කලින් අපිට දරුවෙක් ලැබෙන්න ඉඳලා නැති වුණා ඊට පස්සේ තමයි පුතා හම්බුනේ ඊට පස්සේ දුව හම්බෙන්න කලින් මට බබෙක් හම්බෙන්න ඉඳලා නැති වුණා මාස 5න් වගේ 4න් වගේ ඊට පස්සේ තමයි දුව මම දුව බඩට ආපු දා එන්න කලින් ඉඳන්ම මට දුවෙක්ම ලැබේවා කියලා තමයි ප්‍රාර්ථනා කරේ ඒ අතරේ තමයි ඉතින් දුව හම්බුනේ ඉතින් හොඳින් හිටියා කිසිම ලෙඩක් තිබුණේ නැහැ දුව හම්බුණා කිසි ලෙඩක් තිබුණේ නැහැ තිබුණේ බඩ රිදෙනවා ඔළුව රදේ ඕකමයි තිබුණේ කවදාවත් බෙහෙත් ටිකක් ගන්න එක්කගෙන ගිහිල්ලා නැහැ හම්බෙලා මාස 8ක් ඇතුළත තමයි අපි බෙහෙත් තරම් දීලා තියෙන ඒ ටිකේ නම් හරියට බෙහෙත් ගන්න ගියා ඊට පස්සේ ඔය වෙනකම් අපි බෙහෙත් ටිකක් අරන් දුන්නේ අපේ දුවට ඒ කියන්නේ එහෙම තද බල අමාරුවක් තිබුණේ නැහැ හැමදාම ඔළුව රදේ බඩ රිදෙන එකයි තමයි කිව්වේ ඊට පස්සේ අපි ළමා විශේෂඥ වෛද්‍යරේ ළඟට එක්කගෙන ගියා කුලියා පිටියේ මෙයාට මොකුත් නැහැ මානසික මොකක් හරි තියෙන්නේ කව් වැඩිමහල් සහෝද කවුද ඉන්නේ කියලා හව සහෝදර සහෝදරියෝ අයියා කියලා කිව්වා ඉතින් ටිකක් ඒක කාලයාගේ ඇවෑමෙන් ඒක හරියයි කිව්වා ඔහොම තමයි කිව්වේ මේ දියණිය මෙලව එළිය දකින්නේ මොන වර්ෂයේ වගේද 2002 2005 ජූනි 5 තාමත් මේ අම්මා හැඬු කඳුලෙන් ඉන්නේ නමුත් අපි කැමති අම්මේ මේ දැනගන්න දුවට මොකද වුනේ තවන්න බේක හොරු අරගෙන ගියා වගේ වුනේ මමත් එදා ගෙදර මම දුවව වාහනේට දාලා මම ගමේ යනවා මගේ අම්මා එහේ පඩිවෙල ඒ යනකොට මම දුවට කියලා යන්නේ මේ ළඟ ඉන්නේ මහත්තයාගේ මල්ලි එහෙට යන්න කියලා. ඉතින් එහෙමත් ඔච්චර කාලයක් දුව එහෙම හැමදාම නෙමෙයි අතරින් පතර එහෙම කලාතුරකින් දවසක තමයි මම එහෙම ගියේ. ඉතින් එයා වැහැලා මෙහෙට යනවා. එදා ඒ මිනිස්සයා ඔතනින් දුවව බස්සලා වාහනේ ඔතනින් හරවගෙන ආපහු යනවා. එක දවසක් මම ගෙදර ඉද්දී වාහනේ මිනිස්සයාට දුවව බස්සවන් නැතුව එක්කගෙන ගියා මම පස්සෙන් දුවගෙන ගිහින් අතනින් නතර කරලා තමයි දුවව බස්ස ගත්තේ. ඔය කියන්නේ අමතක වෙලා වාහනේ ඩ්‍රයිවර් පාසල් වෑන් රථේ ගෙදුරා. ඔව් ඊට පස්සේ ඔය එදා තමා කවද මට හිතන විදිහට ඔය දෙවෙනි දවසේ කවදාවත් මෙහෙට යන්නේ නැහැ. කලින් එක දවසක් ගියා දෙවෙනි දවසේ තමා වාහනේ දුවව බස්සලා මම ගෙයි රිදි වගේක් මහා හිටියේ දුවව බස්සලා වාහනේ ඉස්සරහට ගිහිල්ලා ඊට පස්සේ අපේ මේ මහත්තයාගේ අයියාගේ පුතෙක් මෙහෙ ඉඳලා එනවා දැක් එනවා වාහනේ නතර කරලා කතා කරන වෙහිලා තියෙනවා ඊට පස්සේ තමයි ආ දුවගෙන ඇවිල්ලා දුව වැටිලා ඉද්දී අතට උස්සගෙන තියෙන්නේ
එතකොට ඉතින් අර මොකුත් අනතුරක් මේ තුවාල වෙලා මනාවක් තිබුණේ නැහැ නහයෙන් ලේ ටිකක් ගියා ඊට පස්සේ තමයි මම දුවගෙන පාරට ගියේ ඒක මම මේ පුතා ඒ වාහනේම දාගෙන මාකන්දර හොස්පිටල් එකට ගියා ඉතින් මොකද්ද උනේ කියන එක මට හිතා ගන්න බැහැ ඊට පස්සේ මොකද උනේ තවන්න මේ මම පස්සේ ගියා ගියාට වැඩක් නැහැ මගේ පුතා හරියට හිතා ගන්න බැරි දේවල් කිව්වත් ගෙදර ආයේගේ උපන්දින හොඳට හොඳ මතකයක් තිබුණා මහත්තයාගේ ටෙලිෆෝන් නම්බර් එක ඔය එහා පැත්තේ ගෙදර ඒ නංගිත් එක්ක ගිහින් කියලා පුංචි මං මැරුණොත් වැඩියෙන් මඩන්නේ කවුද කියලා ඇහුවලු ඒ නංගිගෙන් ඒ මෙයාගේ මහත්තයාගේ අක්කලාගේ උපන්දින මතකයි එහෙම හරි මතකයක් තිබුණේ මේ වයස වරුදු 7ක දැරියකට එයා පස්සේ තමයි කිව්වේ කවුද මම මැරුණොත් වැඩියෙන් මඩන්නේ කියනවා ඒ වගේ ටීවී එකේ කතා බලනකොට ඔය දුක හිතන අඬන කතා දැක් ආවහම මගේ මෙතනින් අල්ලගෙන ඔහොම මගේ මූණ දිහා බලනවා මං අඬනවද කියලා ඒ එහෙම හරි ඒ වගේම තමයි පුදුම බුද්ධියක් තිබුණ එක කියන්න බෑ ඔය දවල්ට කැමරලා මං ඉතුරු වෙනේ වහූ දණ්ඩ අරේ මේ මේ භාජන ගේන්න කිව්වහම අර පොඩ පොඩ තියෙන ඒවා එක භාජනයකට ටික ටික පැත්තකට දාලා මට ඕවා ගෙනත් දෙන්නේ හොදන්න ගෙදර මුකුත් එහෙම වැඩ කරේ නෑ හරියට චිත්‍රෙන්දා පොත් කියෙව්වා පොත් කියවන්න හරි කැමති චිත්‍ර අඳින්න කැමති තවත් එකක් මහත්තයා එනකොට මොනවා හරි ගේන්න ඕන ලොකු දෙයක් අපිට අර මහත්තයා කිව්වා වගේ අපිට ඒ වෙලේ දෙන්න තිබුණ නෑ එක දවසක් මෙයාට ගේන්න බැරි වෙලා මොනවත් දැම්ම මෙයන්ට කිව්වා මොනවා හරි ගෙනත් දෙන්න කිව්වා දැම්මම ගෙන බොහෝ දුරට ගේන්නේ ටොපි මෙයා සෙනසුරාදාට බොහෝ දුරට ගේනවා බනිස් තාත්තට නමක් දාලා තිබුණේ බනිස් ඩේ සෙනසුරාදාට අද බනිස් ඩේ එහෙම කියනවා මෙයාට අපිට කියනවා එහෙම අද දවසෝ බනිස් ඩේ එහෙම හිතා ගන්න බෑ මොකද්ද උනේ කියන කඩටත් මට අනතුරකට ලක් වූවද නැත්නම් දරුවා ඉබේම ගලක හැපිලා වැටුණාද නෑ කිසිම දෙයක් නෑ තුවාලයක් උන්නේ සර් මේකයි මට හිතෙන්නේ බෑග් එක කරේ ඒවා තියෙනවා මගේ මල් ළඟ තාම අර බෑග් එකට අහුවෙන්න ඇති කොන්ද දිහා බෑග් එකේ වතුර බෝතලේ පිගම් තියෙනවා මේ මෙඹරිලා අදටත් තියෙනවා මම ඒවා පරිස්සම් කරලා සමහර විට අර බෑග් එක එක්ක ඔළුවට එහෙම හිර වුණාද දන්නේ නෑ මොලේට ලේ බහැලා කියලානේ කිව්වේ අර බෑග් එක හින්දාද එහෙම බේරුණේ කියලා මට එහෙම හිතෙනවා මං ඒවා තාම ඔය තියාගෙන ඉන්නවා ඒ හැම දෙයක්ම ලියපු පොතක්වත් මම විදි කෙරුවේ නෑ තියෙනවා වෙනම තියලා අනතුරකට ලක් වෙන්නේ නැති කියලා ඔබ හිතන්නේ ඔව් ඉතින් ඒ වෙන කරන්න දෙයක් අපිට හිතා ගන්න බෑනේ ඉතින් තාමත් ඒ අභිරහසක් මෙයා මොන වාහනයකට හැප්පුණාද මේ ආපුම රියට යට වුණාද රියේ වැදුණාද තාමත් මේක අභිරහසක් නෑ ඒ වැදුනා කියන එක තමයි ඉතින් හිතෙන්නේ නමුත් මේ කතාවේ විශේෂත්වය තමයි මේ දැරියට කුමන හෝ ශක්තියක් බලවේගයක් තිබුණාද කියලා අපි දන්නේ නැහැ නමුත් මේ යන මොහොත මේ යන දිනය කල්තියක් දැනගෙන හිටියයි කියලා වාර්තා වෙනවා ඔව් දැන් ඒ ඕක ලියලා මට හිතෙන්නේ දුව නැති වෙනකොට මාස දෙක තුනක් කියලා මට හරියටම කියන්න බෑ. ඕක ලියලා තියනවා දැක්කට පස්සේ. මොකද ලියලා තියෙන්නේ? මේ ගෙදරින් මම යනවා අම්මේ තාත්තේ අයියේ. මීට මම දුව ගවේෂා. එහෙම තමයි ලියලා තියෙන්නේ. කොහෙද ලියලා තියෙන්නේ? බිත්තියේ. ඒ බිත්තියේ තාම තියෙනවා. දැන් මේ නිවසේ හුණු පිළියම් කළත් ඒක කොටස ඉතුරු කරනවා. ඔව්. ඔබට මතකද මේ දැරිය මේ බිත්තිය ලියපු දවස? ලියපු දවස හරියටම කියන්න බෑ කොහොම හරි දුව නැති වෙලා ලියලා මාස 3කින් විතර වගේ තමයි දුව නැති වුනේ කියන එක මට කියන්න පුළුවන්. ඒ ලියපු දවස දැකලා අහපුවම හිනා වුණා. මම මහත්තයත් එක්ක කිව්වා මෙහෙම එහෙම නෙමෙයි මෙහෙමයි මෙහෙම සුදුමැණිකේ කියලා අපි කියන්නේ.
සුදුමැණික මෙහෙම ලියලා තිබුණා බිත්තිය කියනකොට ඇයි එහෙම ලිව්වේ කියලා අහනකොට මම කරලා හිනහ වුණා. කවදාවත් එකට එක එහෙම කිව්වේ නැහැ මොනවා හරි කියනකොට මම බයිනකොට ඔහොම කරලා ඉහලට ඇදලා ඉන්නවා. එහෙම මකුත් මෙහෙම මේ අකීකරු එහෙම එකක් තිබුණ නැහැ කියන දේ අහන්නේ නැහැ එහෙම කියලා. තිබුණ නැහැ අයියට ගොඩාක් ආදරේ. මොනවා හරි වැටිලා මොනවා හරි වුණත් දුවන්නේ අයියා ගාවට. මුල් කාලේ ඉඳන්ම මට අර ශක්තියකට කියලා හිටියේ නංගි. කියන්නේ වෙන සහෝදරයෝ කියලා කියන්නේ එහා පැත්තේ ගෙවල් වල සහ නෑදෑයන්ගේ හිටියට මට හිටිය හොඳම ශක්තිය නංගි. අම්මටයි තාත්තටයි වගේම ඊටත් වඩා ගොඩක් ලං වෙලා හිටියේ මට කිව්වොත් මං නිවැරදි කියලා මං හිතනවා. මොකද ඒකට හේතුව එයා එයාට දුකක් දැනුණ වෙලාවක හරි නැත්නම් එයාට අසනීපයක් වුණ වෙලාවක හරි ගෙදර අම්මා තාත්තා කවුරු හිටියත් එයා ඉස්සල්ලාම හෙව්වේ මාව. ඒ කියන්නේ ගෙදරිද්දියාට තුවාලයක් වුණත් එහෙම දෙයක් වුණත් ටග් ගාලා අයියේ මේ මාව තුවාලනවා කියලා තමයි දුවගෙන යන්නේ. මන් දෙකපු තැන්වල විශේෂ ලක්ෂණ ගොඩක් තිබුණා. ඒ කියන්නේ අපි මං එතකොට 8 වසර හිටියේ. එතකොට ඊටත් වඩා කියන අපේ දැනුම් මට්ටමටත් වඩා එයාගේ ඒ වයසෙත් තිබුණ දැනුම් මට්ටම වැඩි. කියන්නේ හොඳ මතකයක් තිබුණා. කියන්නේ එයාට පවුලේ ගොඩක් දෙනෙක්ගේ මේ උපන්දින එතකොට එයාලගේ නම් අනම්මනම් ඒ හැම දෙයක්ම හොඳට මතකයි. මෙයා මේ යන මොහොත පිළිබඳව හැඟීමක් ආවේ. ඒ හැඟීම පළ කළ විදිහත් හරි අපූරුයිනේ. ඔව්. ඒ පිළිබඳව මොනවද ඔබ දන්නේ? මෙහෙමයි දැන් ඔක ලියලා තිබුණේ නංගි මාස 3කට විතර ඉස්සරලා. එතකොට ඕක දැන් මං ඉද්දිම තමයි අම්මා නංගියෙන් මුල් වතාවට ඇහුවේ. එතකොටත් නංගි මේ කියන්නේ එයා කිසිම මේ ඒකට රියැක්ෂන් එකක් දුන්නේ නැහැ. ඒක නිකන් පොඩියා හිනාවක් විතරයි කියන්නේ. ඒක නිකන් කරපු දෙයක් වගේ තමයි අපට ඇඟෙව්වේ. ඉස්කෝලේ යද්දී ඇත්තටම එයා ඉගෙනීමට මං අර කලින් කිව්වා වගේ ගොඩක් දක්ෂයි. එතකොට එයා දෙක ශ්‍රේණිය ඉද්දී දැන් ඒ නැති වෙන මේවක වෙද්දී ඊට කලින් තිබුණ විභාගෙත් එයාට හැම එකකටම 100න් 100 දෙමුණා. කියන්නේ එතකොට මං හිතන්නේ මට මතක විදියට විෂයන් 4ක් විතර තමයි තියෙන්නේ. ඒ විෂයන් 4ටම මේ 100න් 100 තිබුණා. ඊට පස්සේ ඔය සිදුවීම වෙන්න දවස් කිහිපයකට අතර ඒ කාලයේදී මට මතක විදියට පොඩි දිග නිමාඩුවක් තිබුණා. කියන්නේ දවස් දෙකක විතර වගේ. එතකොට නංගි ටීචර්ත් එක්ක කියලා තිබුණා මේ දැන් දවස් දෙකක් ඉස්සරහට ටීචර් නිමාඩු තියනවානේ මේ මට ආයේ ඔයාව දකින්න වෙන්නේ නැහැ කියන කතාව ඒ වෙලාවේ මිසුත් එක්ක කියලා තිබුණා. මල්ලඟට වැඩි අය ගාවට තමයි දුව ඒකත් එහෙමයි තාත්තා සමහර දවසට ඔෆිස් එකේ වැඩ කරන දවස් තියෙනවා නතර වෙලා තාත්තගේ බොරු රෙදි ටික ගුලි කරලා ඒවා ගුලි කරගෙන තමයි එදාට නිදියන්. ඒ තරම් තාත්තට ආදරේ ගොඩා. 2009 සැප්තැම්බර් මාසේ 15 වෙනිදා තමයි මේ සිද්ධිය වුණේ. බොහෝ වෙලාවට එයා අයියත් එක්ක තමයි වාහනෙන් යන්නේ මේ මේ ස්කූල් වෑන් එකේ. මොකද පුතා ඒ වෙනකොට අටේ පන්තියේ හිටියේ, දුව දෙකේ පන්තියේ හිටියේ. ඒ හින්දා දුව කලින් එනවා. ඒ කලින් එනකොට තමයි මේ සිද්ධියට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ස්කූල් වෑන් එකකින් ඇවිල්ලා අපි දන්න විදිහට ස්කූල් වෑන් එකකින් බැහැලා තියෙනවා. ස්කූල් වෑන් එකේ බැස්සත් එක්කම මේ වාහනේ ඉස්සරහට අද්දලා තියෙනවා. අපිට හිතෙන විදිහට එක්ක ඔයා වාහනේ කොහේ පැටවිලා හරි වැටිලා තියෙනවා. ඒ වැටීමෙන් තමයි හැබැයි බාහිර තුවාල මුකුත් එළියේ මුකුත් තිබුණේ නැහැ. අතපයකටවත් තුවාලයක් වෙලා තිබුණේ නැහැ. ඔළුවෙත් කිසිම තුවාලයක් තිබෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් අභ්‍යන්තරයේ තමයි ඔළුවේ තමයි මේ අභ්‍යන්තර ලේගා වාහනයක් වෙලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. සාමාන්‍ය දවස් 6ක් විතර වගේ මේ කොළඹ ජාතික රෝහලේ දෙලි සත්කාරයක ප්‍රතිකාර ලැබුවානේ. එතකොට ඒ ප්‍රතිකාර ලැබපු කාලය තුල එයා එක වචනයක්වත් ඊට පස්සේ දැන් සිද්ධි වුණාට පස්සේ කතා කරගෙන නැහැ. නමුත් ඉතින් එයා ජීවත් වුණා දවස් 6ක් විතර වගේ. සාමාන්‍ය අඟහරුවාද දවසක් මට මතක හැටියට මේ සැප්තැම්බර් 15 වෙනි දවස ඉරිදල් පාන්දර කාලේ තමයි නැති වුණේ. කෙටි කාලයක්නේ අපිත් එක්ක දුව ජීවත් වුණේ. එයාගේ හුරතල් වයස පොඩි කාලේ ඉතින් අපිත් එක්කම තමයි ඉතින් හිටියේ. ඉතින් සාමාන්‍යයෙන් කියන්න බෑ ඉතින් මේ ඒ හුරතල් වයස ඉතින් දරුවෙකු ඉතාල ලාබාල වයසනේ. ඉස්කෝලේ ගිහින් ලොකු කාලයක් නෑ. ඉතින් අපි වැඩිපුර කාලයක් සේවා ස්ථානවල ඉඳලා එනකොට වුණත් ඉතින් එයාගේ විශේෂ ගතිය තිබුණ හැමදාම ඉතින් තාත්තා මොනවා හරි ගේන්න ඕනේ ලොකු දෙයක්. ඉතින් අපිට ඒ කාලේ හැටියට ඉතින් එහෙම ගෙනත් දෙන්න පුළුවන් කමක් අපිට තිබුණේ නැහැ. නමුත්
ඉතින් ඒ පුඩි දෙය ගෙනාවත් එයා ඒක බලාපොරොත්තු වුණා හැමදාම. ඉතින් ඒ වේදනාව ඉතින් අදත් අපිට ලොකුවට දැනෙනවා හිත මේ අහනකොටමත් මේ වේදනාව දැනෙනවා. අපිත් වේදනාව පාලනය කරගෙන තමයි මේ උත්තර දෙන්නේ. නමුත් ඉතින් අපිට ඉතින් දුව නැති වුණා කියන එක තමයි ඉතින් දැනෙන්නේ. ඉතින් අපි හිතනවා කොහේ හරි තැනක ඉඳගෙන අපි දිහා බලාගෙන ඉති කියලා. දැන් මේ දරුවගේ ජීවමාන කාලයේදී ඔව් ඔබත් එක්ක කටයුතු කරනකොට ඔබට ඔබගේ මතකයේ අවසාන දවසව අවසාන නිමේෂයේ මොනවද දෙදරා කතා බහ කළේ? මට මතක හැටියට ඉදා උදේ කියන්නේ අවසාන පාසල් ගිය දවස් උදේ එයා මොහොන හොදන්න ගිහින් එන්න චුට්ටක් පරක් වුණා. මේ ඒ ඇවිල්ලා ඇඳගෙන එනකොට වාහනේ ඇවිල්ලා අයියා පාරට ගිහින් ඉතින් චුට්ටක් එයා අඬලත් තමයි වාහනේට නැග්ගේ. ඒ තරම් කියන්නේ අර ටිකක් සංවේදී වැඩි. ඒ මතකයේ තාමත් මේ හිතේ තියෙනවා. මේ ඒ වෙලාවේ එයා ගිය හැටි අනිත් එක තමයි මම එදා බයිසිකලේ අරන් වැඩට යන්න යනකොට බයිසිකලේ කුලං නැහැ. ඊට පස්සේ මම කවදාවත් එහෙම වෙන්නේ නැහැ. ඉතින් මම වැඩට යන්න ගිහින් බයිසිකලේ හදාගෙන ඒවා කරගෙන යන්න ටිකක් දවල් වුණා. ඉතින් මට හිතුණු දේ තමයි මම මේ වෙලාවේ ආපහු ආවනම් මං යන්නේ නැතුව වැඩට යන්නේ නැතුව ආවනම් මට දුව එක්කන් ඉන්න යන්න තිබ්බා. වාහනේ ගේන්න වෙන්නේ නැහැ. ඒතකොට එහෙම වුණා නම් මගේ හිතේ අදටත් ඒක මට තදට බලපාන මං කාටවත් කියන්න යන්නේ නැහැ. ඉදා මට එන්න පුළුවන් වුණා නම් දුව ගන්න අදත් දුව අපි අතර ඉන්නවා කියලා මට හිතෙනවා. මට හිතනවා මට වැඩි තාත්තට ඇයට ආදරේ තිබුණා කියලා. දැන් මේ ලියපු දවසේ මේ බිත්තියේ ලියනවා මොකද ලියන්නේ? මේ ගෙදරින් මම යනවා අම්මා තාත්තා අයියා මීට දුව ගවේෂා. දාලා අස්සනකුත් දාලා එයාම. මේ පිටුවන්ද ඔබ වැඩිදුර හිතුවේ නැද්ද? නෑ ඇත්තටම හිතුවේ නෑ. එහෙම හිතුවා නම් මං මොකක් හරි දෙයක් අද කාලේ ඉතින් ওই තියෙන ඒවා අනුව මොනවා හරි දෙයක් කරලා මොකක් හරි ඉතින් කරනවා මම. එහෙම ওইට කලින්වත් එහෙම අහලා තිබිලා නෑ. මේක ලියපු එක ඇය මකලත් නැහැ. නෑ නෑ. ඔබ දැක්ක එදාම දැක්කද ඔබ? ලියපු දාම එහෙම කියන්න බෑ. කුමාරිය දැක්කට පස්සේ තමයි මහත්තයත් එක්ක කිව්වේ මෙහෙම ලියලා කියලා. එතකොට ඉතින් දුවේ ජීවත් වෙයිදිනේ. දුවගෙන් ඇහුවේ නැද්ද ඇයි දුවේ මේ ඇහුවා? ඇහුවා. අහද්දි තමයි මෙහෙම මේ ඔහොම කරලා හිනහ වුණා. මොකුත් කිව්වේ නැහැ. ඇයට යමක් තේරුණාද? දැන් අපිට දැන් සිද්ධ වෙන දේවල් වල අනුව ඉතින් එහෙම හිතනකොට මට හිතනවා ඉතින් එයාට එහෙම දැනෙන්න ඇති. දැන් අර නංගිගෙනුත් එහෙම අහන්නේ නැහැනේ. මම මරුණොත් වැඩියෙන් අඬන්නේ කවුද කියලා එයාගෙන් ගිහින් ඇහුවේ. එයාලත් පස්සෙනි කිව්වේ මට. නැතුණාට පස්සේ තමයි එයාලත් කිව්වේ. දැන් මේ නිවසේ බිත්තිහි ගවේෂා ලියනවා. තාත්තා අම්මා අයියා මම මේ ගෙදරින් යනවා. අසනකුත් දානවා. ගවේෂා. ඒ වගේම ඔබේ අසල්වැසි නිවසටත් ගිහිල්ලා කියනවා මම මිය ගියපු දවසට වැඩිපුරම අඬන්නේ කවුද? කවුද කියලා එයාගෙන් අහනවා. මේක උපතව කෝටික ප්‍රශ්නයක්. මනසට වද දෙනවා. හිතින් ප්‍රශ්න රසක් අහනවා. තමන් මිය යනවයි කියලා පෙර අනතුරු ඇඟවීමක් පෙර හැඟවීමක් ඒ විසින් සිදු කළාද? මොන මොකක් දෝ එයාට මට හිතනවා මොකක් හරි එයාට අදෘශ්‍යමාන බලවේගයක්ද එහෙම තිබුණාද කියලා හිතෙනවා. මේ ඒත් මේ මහත්තයාගේ අයියාගේ පුතේ රුහුණු කැම්පස් එකේ හිටියා. එයාට හරිය ආදරේ. එයා මේ කැම්පස් එකේ ඉඳලා නිවාඩුවට ගෙදර එනකොට ඒ අක්කට ගිහින් කියනවා මේ ඕන් අද අරයා එනවා එහෙම. අපි කිහි කියේ අපි බොහෝ දුරට කියනවා ඉස්සර එහෙම කියනකොට ඉස්සර එයාගේ පේමතිය අද දන්නේ නැහැ මේ නැති වෙලා ආයේ මෙහෙම ඉපදිලා තියෙන්නේ එහෙම කියලා. ඔන්න අද අරයා එනවා එහෙම කියනවලු ඒ අක්කලාට. ඒ අක්කලා තමයි කියන්නේ. ඒ කවුද කියලා අහමම සුදීර අයියා එහෙම කියනවා. එහෙම කිව්වා කියලා ඒගොල්ලෝ කිව්වා. මේ පිළිබඳව ඒ කියනකොට එදාට එයාත් ඇවිල්ලා මේ පිළිබඳව හොයලා බලුවේ නැහැ. නෑ එහෙම මොකුත් බැලුවේ නෑ. පසු කාලිනුත් හෙව්වේ නෑ. නෑ. නමුත් යම් යම් අධ්‍යයනය කළ කීප දෙනෙක් කියලා තිබෙනවා මේ ගවේෂයට ගවේෂා තමන් මේ යන මොහොත පෙර හැඳිනගත් දැරියක් කියලා. මේ කාරණය පිළිබඳව අපි
සමාජ විශ්ලේෂකයන් සහ මේ කාරණය අධ්‍යයනය කරන අයට මේ හොඳ පණිවිඩයක්. නමුත් මේ පණිවිඩය සමගින්ම ඒ වගේම හිතට දුකකුත් කනගාටුවකුත් තිබෙනවා මේ දෑවරණිය අම්මට සහ තාත්තට මේ ඒ වගේම පවුලේ උදවියට මේ දැරියේ වෙන්වීම. නමුත් තාමත් අපේ හිතට වද දෙනවා මේ ගවේෂා පෙන්නුම් කළේ ඇගේ මිය යාම. පොතට පතට ඒ වගේ මිගෙන ගන්න මේ දැරිවිය දක්ෂතා තිබුණාද? ගොඩාක් දක්ෂයි. එයාම ප්‍රශ්න ඔය ඇවිල්ලා ඇඳුම් ගලවලා ඉඳ ගන්නවයි ඉස්කෝලේ වැඩ තමයි ඉස්සරලාම කරන්නේ. එයාම ප්‍රශ්න ලියලා එයාම හදලා එයාම හරි දාගෙන අපි තමා අපිට ගෙනල්ලා පෙන්වන්නේ. එහෙම එකක් තිබුණා. ඔය මේ ඥාති වෙ නංගිගේ සහෝදරයෙකුගේ පොඩි දරුවෙක් ඇවිල්ලා හිටියා. එයත් එක්ක ඉස්කෝලේ දානවා කියලා මෙයාට වඩා ඒ අවුරුද්දක් වැඩිමල් එයාට ප්‍රශ්න එවමවා කියලා දීලා එයාම තමා හරි දාන්නේ. සීඑන්සී එහෙම දානවා. දාලා ඉතින් ඒ ප්‍රශ්නත් සේරම හදන්නේ එයා අපේ දුව. එයාම තමා එයාම ප්‍රශ්න හදාගෙන අරයට දෙනවා ලියන්න. හරි දාන්නේ නිවැරදි කරන්නේ මෙයා. දැන් සමහර පුද්ගලයන් කියනවා මේ මිය යන මොහොතට පෙර ආතුව යම් යම් ඉඟිපල කරනවයි කියලා. සමහර පුද්ගලයන් පවා කියනවා දැන් එයා මිය යන්නේ ඉස්සරින් මේ දේ කිව්වනේ. දැන් ඒ වගේ තමයි දුව ලියලා තියෙන දේ. නමුත් ඔබට ඇය කරන ක්‍රියාකලාපෙන් හඳුනා ගන්න ක්‍රමයක් තිබුණ නැද්ද? ඇය මෙසේ මිය යන තමයි මේ නැත්නම් මේ මොකක් හරි තමන්ගේ දුවට අනතුරක් වෙන තමයි මේ මේ දුව මේ විදිහට හැසිරෙන්නේ කියලා. නෑ. එහෙම හිතුන්නේ නෑ. එහෙම හිතුන්නේ නැහැ. එදා අර මහත්තයා කිව්වා වගේ මේ නැගිට්ටේ ටිකක් ඉස්කෝලේ යන්න බැරි විදිහේ බෑ කියන එකෙන් තමයි නැගිට්ටේ පරක්කු වෙලා නැගිට්ටේ. එහෙම තමා ගිහිල්ලා අර ටිකක් පරක්කුණා. මහත්තයා කිව්වේ පුතා ඉස්සරලා ගියා මෙයා එන්න පරක්කුණා. ඒ හරියට ඒ මොකක් හරි දැන් වැරදි එහෙම කිව්වොත් ඒක එයාට දරා ගන්න බැරි අන්න එහෙම හිකුත් තිබුණා. දැන් ඔයා මෙතන හරි නෑ එහෙම කිව්වහම එහෙම ඒක දරා ගන්න බෑ එහෙම ඒක හිතා ගන්න බෑ මොකද්ද කියන එක එහෙම හිකුත් තිබුණා. ගමේ කොහොමද? ගමේ කියන්නේ ඉතින් එහෙම කොහෙවත් ගියේ නෑ. වත්ති මහත්තයාගේ සහෝදරයෝ ටික ඉන්නේ. එයාලා එක්ක හරි ලෙංගතුයි හරි එයාලට හරි ආදරේ. ගමේ බොහෝ සෙයින් ආදරේ ඇති. ඔව් ගොඩාක් ආදරේ. මේ කොහොම හරි දුව අස මේ ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට ගෙනිච්චාට පස්සේ ගමේ මේ කවදාවත් පන්සල්කටවත් නොයන මිනිස්සු පවා බෝධි පූජා තියන්න ගියා. ඒක හිතා ගන්නවත් අමාරුයි. අදටත් ඉන්නවා කීප දිනක් මැරිලා කීප දිනක් ඉන්නවා. එහෙම පන්සලකට නොයන අය පවා දුව වෙනුවෙන් බෝධි පූජා තියන්න ඒ වටේට පන්සලට ගිහින් තියෙනවා. මේ වැඩසටහන බලන අයගේ පුංචි දරුවන් මල්ලන් ඉන්නවා. ඉතින් ඒ අයටත් මේ අම්මට උපදේශයක් දෙන්න ඇති. දරුවෙක් රැක බලා ගැනීම සහ දරුවෙක්ව ආදරෙන් රැක බලා ගැනීම සහ දරුවෙක්ගේ ඉදිරි ගමන පිළිබඳව මොනවද කියන්න තියෙන්නේ? මට කියන්න තියෙන්නේ දැන් ඒ වගේ සැක සහිත දැන් අපිට දැන් අර දුව බිත්තිය ලිව්වනේ. ඔය වගේ ඉතින් මොනවා හරි වචනකින් හරි මොනවා හරි කිව්වොත් ඉතින් ටිකක් ඒ ගැන සලකන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අපි ඒක හිතුවේ නෑනේ. දැන් ඕක ගැන බැලුවා නම් අපිට මොනවා හරි ඉතින් ඔය එහෙම වේර ගන්න තිබුණා කියන එක මම අදටත් හිතනවා. ඒ ගැන අපි බැලුවේ නෑ. ඒක තමයි තියෙන්නේ. ඉතින් මොනවා කිව්වත් බෑ ඒක. මේ අම්මත් බෞද්ධ මමත් බෞද්ධ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ දැරිවියට ගවේෂා දියණියට නිර්වාණ සුවය අත්වේවයි කියලා. ඒ වගේම දෑබරණි අම්මට තාත්තට සහ ඔබේ පුතාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. මලක් වගේ දරුවෙක් ඇහැක් වගේ බලාගන්න කියලා කියන්නේ ඕකට තමයි. ජීවිතේ දරුවෙක් කියන්නේ සම්පතක්. එදා දරුවෙක් නැතිවීම වියෝවීම ප්‍රේයන්ගෙන් වියෝවීම ඇත්තටම අපි වසරණ කරනවා.